Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මේ අතර රට තුල තවමත් ඉන්ධන හිඟයක් පවතිනවා. රට පුරාම ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. තෙල් විදුලි අර්බුද හමුවේ දීවර ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. විදුලි බිල දෙගුණයකින් වැඩි වීම දීවර ප්‍රජාවට එක පිට එක බලපෑව නිසා විදුලි බිල වැඩි වීම දීවර කර්මාන්තයේ අතිශය බරපතලයි. ඒ හේතුවම නිසා තමයි අයිස් මිල වැඩි වුනේ. අයිස් හොණ්ඩරයක් තුන රුපියල් 220ට මේ අවුරුද්ද ආරම්භයේ. ඊට පස්සේ අයිස් හොණ්ඩරයක මිල 270ක් කරා. 270ක් වුණාට පස්සේ නැවතවතාවක් විදුලිය කප්පාදු කරානේ. පෑයට කප්පාදු කරනකොට අයිස් මෝල් හිමියන් මේ රුපියල් 50කින් මිල වැඩි කරා. හැබැයි විදුලිය පෑයටත් කප්පාදු කළා පෑයට අඩු කරනකොට ඒකට සහනෙ ලබා දුන්නේත් නැහැ. දීවරේන්ට විදුලි බිල වැඩි කිරීම කිසියම් සහනයක් ලබා දිය යුතු කරුණක් කියන එක අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.